පොඩි නම නායක හඳුරන්නේ අර පළමුදා මාව මුණ ගැහෙන්න ආපු නෝනායි මහත්තයයි පොඩි නමට මතකද මූණුවරේ නම් එහෙට මතකයක් නෑ නායක හඳුරන්නේ ඒ නෝනායි මහත්තයයි ආවේ පොඩි නම ගැන විපරම් කරන්න මං ගැන පොඩි නම ගැන කිව්වට පොඩි නම ගැනම නෙමෙයි පවුලේ උදවිය ගැන ඒ මහතුරුන්ගේ පුතා පොඩි නමගේ අක්කත් එක්ක හාදකමක් පටන් ගන්න තියෙන හේතු කාරණා මට තේරුම් නොගියට ඒ දෙන්න දෙමාල්ලෝ මේ කටයුත්තට කැමති විත්තිය නම් හොඳට තියෙනවා. පොඩි නම ඒ උන්නහෙලා බොහෝම බලගත් උදවිය. සද්දාතිස්ස දෑල බණ්ඩාර කිව්වම රටේ නොදන්න පිරිසට වැඩිය දන්න පිරිස වැඩි. ওই කාරණාව ගැන අම්මා තාත්තා වගේම මම දැනුවත් වෙලා හිටියේ නායක හඳුරුවනේ. ඒත් ඒ මහත්තයා මේ මහතුරුන්ගේ පුතෙක් කියන එක ගැන මංවත් අම්මා තාත්තාවත් දැනගෙන හිටියේ නෑ. සමහර විට අපේ දිද්දෙනිය මහත්තයාටයි තලතන් ඕනටයි මේ ආරංචියේ බරපතල වැඩි වෙන්නත් පුළුවන්. එමයි නායක හඳුරුවනේ. මගේ කල්පනාවේ හැටියට පොඩි නම ඔය ආරංචිය අම්මා තාත්තට දෙන්න ඉක්මන් වෙන්න ඕන නැහැ. එහෙමයි අපේ හඳුරුවනේ. මට දැනෙච්ච විදිහට නම් ඒ දෙන්න දෙමාල්ලෝ හිට අනිද්දම එහෙ යනවා. එහෙමයි අපේ හඳුරුවනේ. දරුවෙක් සම්බුද්ධ ශාසනයට පූජා කරනවා කියන එක සුළුපටු පින්කමක් නෙවෙයි. එහෙම එකේ ඒ අම්මට තාත්තට එළවදි වගේම මෙළවදිත් පින් පල දෙන්න එපා. කොයි හැටි වෙතත් පොඩි නම මේ කාරණාව ගැන ඕනවට වඩා වද වෙන්න එපා. මොකටද කියන්නේ ඉස්සෙල්ලා ඔයා මෙන්න මේ ස්නැප්ස් ටික බලලා ඉන්නකෝ ඊට පස්සේ මං ඔයාලට දිග කතාවක් කියන්න මේක බලන්න මට ඔයාගේ මැස් දෙක ඕන වෙන එකේ අනේ මේ කවුද කියලා ඉන්නකෝ වැරදීමක් උනේ.
ඔයාට හොඳටම විශ්වාසද මේ ස්නැප් එක ගෙනත් දුන්නේ මේකින ගර්ල්මයි කියලා? මං දැන් ඕකට කී වතාවක් නම් උත්තර දුන්නද අයියේ? ඇස් පේන්නේ නැති සඳසිං මිසක් මගේ නෙවෙයිනේ. මට මේ සිද්ධිය විශ්වාස කරන්නවත් බෑ දහම්සා. මට ආයිතින් ඕකෙන් ඇති වැඩන්නේ. ඕවා ඉරලා මෙහෙවිසි කරන්න එපායි. සඳසිගේ ඇස් දෙක පේන්නේ නැතුණාට මේ ගෙදරින් අනිත් මිනිසුන්ට එහෙම අඩුපාඩුවක් නැහැනේ. ඇතරම මේ ගර්ල් කවුද අයියේ? මගේ ඔෆිස් එකේ ළමෙක් දාම්සා. මං අහන්නේ ඒ ගර්ල් ඔයාගේ කවුද කියලා. ඔයා කොහොම මොනවා හිතුවත් මං ඉන්නේ ඒ ළමයායි මෙහෙම දෙයක් කළේ කියලා හිතාගන්නවත් බැරි තත්ත්වයක දාම්සා. මට ඔයාව 100%ක් විශ්වාසත් නැහැ. අවිශ්වාසත් නැහැ අයියේ. ඒ කොහොම වෙතත් ඔයා මේ අහිංසක කෙල්ලට වරදක් කවඩක් කරන්න හිතුවොත් ඒ පවට වන්දි ගිවන්න වෙන ඔයාට නෙමෙයි, ඔයාගේ අම්මට. ගෙදර හතරමායින් ගැන බලන්න ඉන්න එපායි. ඕකට නම් ඉතින් බල බලා හිටියා කියලා විසඳුමක් ලැබෙන්නේ නැහැ. මේ සතිය හොම යන්න ඇරලා ලබන සතිය නිවාඩු පාඩු දවසක් වෙන් කරගෙන මේ වැඩේ කෙලවරක් දකිමරුන්දති. නැත්තම් මේ මිනිහගේ ඔළුව නරක් වෙන්න බැරි නෑ.